ජේසුපීටයි විශ්වීය සමිදුකෙත සත්‍ය වචනෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකේය කිතුණු සංනිවේදකයා වර්බුම් ටීවී අදත් සූදානම් කිතුලව සතියක විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට කිතුණු තතු සමගින් මම මහිමා සේරසිංහ ප්‍රථම අවධානය සිරස්තල වෙත දකුණු පයාගල සුදු ෆ්‍රැන්සිස් සේවිය මුනිතුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලි සංවත්සරයේ සමරයි जातिक कितुनु साहित्य उलेल पवत्वाई यापने पदवी मरयाना ताहीदी पदवी माध्य मध्यस्थाने विवृत कराई अराबी अर्धद्वीपये विशालतम कतोलिक देवस्थाने बहारेन हीदी आसिरिकन्वाई වංශවත් පෞලක ඉපදී සිය ධනිය බලය අතහැර කිතු සම්විධානන්ගේ සත්‍ය දහමට ආතරය කර ඒ අනුව යමින් සුදු ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන් සිය සාන්තවර ජීවිතය ආරම්භ කළ බව අගරතුගුරු හිමිපාණන් පසුගියදා පයාගල දී ප්‍රකාශ කළා. පයාගල මිසමේ දකුණු පයාගල සුදු ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලි සැමරුම් සංවත්සරය සමරනු ලැබුවා. මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අති උතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූවා. දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා මිසම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමා සහය වූ අතර දේශනා කරමින් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ සාන්තුරුන් බවට පත් වැඩි දිනෙක ඉතා ධනවත් පවුල්වල අය බවත් ඔවුන් සතු සියලු සම්පත්වලට වඩා ඔවුන්ට පියාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම තේරුම් ගැනීම මීට හේතු වූ බවයි. ජුබිලි වර්ෂය සඳහා වූ පළකය අගරදගුරු හිමිපාණන් විසින් නිරාවරණය කළ අතර දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ටද සිය ස්තුතිය පුද කරනු ලැබුවා. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා ගරු පැවිදි සොයුරියන් සමග මේ සම්වාසීන් පමණක් සහභාගී වී සිටියා. අනුරාධපුර පදවියේ පොළොන්නරුව නිර්දෝෂී දේව මාතා දේවස්ථානය පසුගියදා වැව්බැඳි රාජ්‍යයේ පදවි එඬේරණන් විසින් ආසිරි ගන්වා දේව ජනතාවගේ අයිතියට පත් කළා. මෙතෙක් කුඩා දේවස්ථානයක් පැවති මෙම දේවස්ථානයේ 45 වන වාර්ෂික මංගල්‍යයට සමගාමීව නැවත ඉදිකර ආසිරි ගන්වා දේව ජනතාවගේ අයිතියට පත් කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අනුරාධපුර පදවි රදගුරු අති උතුම් නෝබට් අනුරාධ හිමිපාණන් පැමිණ සිටියා. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා නිමල මරී නිකායේ ශ්‍රේෂ්ඨාධිපති අතිගරු රොෂාන් සිල්වා පූජා ප්‍රසාදින් වහන්සේ සහ පොළොන්නරුව මිසම් සේවක නිමල මරී නිකායේ ගරු පාරිස් ජයමාන පියතුමා සහය වූවා. දේශනා කරමින් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ ජේසුස් සම්විධානන්ගේ මව වෙනුවෙන් මෙම දේවස්ථානයේ කැප කර තිබීම අපට විශාල භාග්‍යයක් බවත් එතුමිය නිරන්තරයෙන් සම්විධානන් හමුවේ අප වෙනුවෙන් මෙදිහත්ව අප සමග සිටින බවයි. මෙම අවස්ථාවට පැවිදි සොයිරියන් මෙන්ම මේ සම්වාසින් සුළු පිරිසක් සහභාගී වී සිටියා. දූෂිතයන්ට දූෂිත වැඩ සිදු කිරීමට ඉඩහැර නිහඬව සිටීම ලොව ඇති විශාලතම පාපය බවත් තමා දකින දේ කුමක්ද තමාට ඇසෙන දේ කුමක්ද යන්න හරි හැටි තේරුම්ගෙන එය තම පෑනින් හෙළි කිරීම කතෝලික ලේකකයාගේ දේව වගකීම බවත් ජාතික කතෝලික සංනිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂක පියතුමා කොළඹදී ප්‍රකාශ කළා. ජාතික කතෝලික ලේකක සංවිධානයේ විසින් කතෝලික ලේකක ලේකිකාවන්ට අතදීම සඳහා ඔවුන්ගේ නිර්මාණ ඇගයීම පිණිස මෙම සාහිත්‍ය උළෙල සංවිධානය කළා. ළමා ආධුනික සහ ජාතික මට්ටමේ නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබුණා. ළමා රසකතා, ළමා රචනා, ආධුනික කවි රචනා සහ කෙටි කතා සහ ජාතික මට්ටමින් කවි කෙටි කතා සහ නවකතා යන අංශ මීට ඇතුළත් කර තිබුණා. කොළඹ තරංගනී ශාලාවේදී මෙම උත්සවය පැවැත්වූ අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික කතෝලික ජන සංනිවේදන පරිෂදයේ සභාපති සහ අගරදගුරු පදවි සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහභාගී වූවා. ලේකකයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණ අංක ක්‍රියාවලියක් අනුසාරයෙන් ස්වාධීන විනිසුරු මණ්ඩලයකට ඉදිරිපත් කර ජයග්‍රාහකින් තෝරා ගැනීම සිදු කළා. මෙම සාහිත්‍ය උළෙලේ මුඛ්‍ය දේශනය සාන්ත නිකලස් විදුහලේ අධිරු සහ තලංගම මිසම් සේවක ගරු ඇන්ටන් ප්‍රනාන්දු පුල්ලේ පියතුමන් විසින් ඉදිරිපත් කළා. නිර්මාණකරුවන් අමතා සහායක රදුගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවට ඉදිරිපත් කිරීම අගය කරන බවත් ලේකකයන් වෙනුවෙන් කැපවීමෙන් ඔවුන්ට අතදීම සම්බන්ධයෙන්
අධ්‍යක්ෂක පියතුම ඇතුළු සංවිධානයේ සියලුම සමාජිකයන්ට දේව ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන බවත්ය. කතෝලික ලේකක සංවිධානය දුප්පත් වූවත් මෙරට කිතුණු ආගමික සාහිත්‍යයට ඇත්තේ පොහොසත් ඉතිහාසයක් බව පැවසූ ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ අධ්‍යක්ෂ නිමල මරියනිකායේ ගරුලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ මග පෙන්වීම මත ජාතික ලේකන සංවිධානයේ නිලධාරී මණ්ඩලය විසින් මෙම උළෙල සංවිධානය කළා. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මේ සඳහා අනුග්‍රහය ලබා දුන් අතර කතෝලික ලේකකයන් හට අතදී ගොන්සල්වෙස් පිය සමය බඳු තැනකට මෙරට කතෝලික සාහිත්‍ය යළි ඔසවා තැබීමේ අරමුණ ඇතිව ආදරයෙන් ඇත්ත ලියන්න යන තේමාව මුල් කරගනිමින් පැවැත්වූ මෙම සාහිත්‍ය උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබූ භාග්‍යා පවිත්‍රාංගි අල්මේදා දැරිය වර්වුම් නාලිකාවට මෙසේ ප්‍රකාශ කළා. ඒ සම්මාන තුන ලැබෙන්න මට ගොඩාක් උදව් වුණේ දෙවියන් වහන්සේ. මම ගොඩාක් දෙවියන්ට ගොඩාක් ළඟයි. හොන්තේ කියනවා ගොඩාක්. මගේ ජීවිතේ වටිනාම කෙනා තමයි දෙවියන් වහන්සේ. අද මම මෙතනට එන්නත් හේතුව දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මට විශේෂ තලෙන්තු දීලා තියෙනවා. ඒ හැම දෙයකටම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. පූජක වරුන් වන ඔවුන් හටද මේ සමාජයේ ජීවත් වන අනිකුත් මනුෂ්‍යයන් මෙන් දුක වේදනාව තනිකම දැනෙන බවත් ඔවුන්ගේ දෙමෝපියන් වන්නේ පදවි නායක එඬේරානන් සහ සෙසු රදගුරු හිමිවරුන් බවත් ගරු කෙනඩි පෙරේරා පියතුමා කොළඹදී ප්‍රකාශ කර සිටියා. කොළඹ අගරදගුරු පදවිය තුල දේවසේවයේ යෙදී සිටින ගරු පියතුමන්ලා 7 දෙනෙකු පසුගියදා සිය පූජක දිවියේ ජුබිලි වසර පසු කළා. ඒ වෙනුවෙන් ගරුපියතුමන්ලා අග්‍රතුගුරු නිවසේ දිව්‍ය හෘදයේ දේවස්ථානයේදී දේවපියාණන්ට තුති දෙමින් දිව්‍ය පූජාවක් ඔප්පු කළා. දිව්‍ය පූජාව ඔප්පු කරමින් දේශනා කළ මීගමුව දලුකොටුව ලොයලා විදුහලේ අදියුරු ගරු කෙනඩි පෙරේරා පියතුමා ප්‍රකාශ කර සිටියේ පූජක අපගේ සොහිරන් විදියට අපිට සිටින්නේ සෙසු පූජක සංඝයේ සහෝදර පියතුමන්ලා බවත් අපට දුකක් වේදනාවක් ඇති වූ වේලාවන්වලදී අප ඔවුන් සමග සංවාදයේ යෙදෙමින් කිසියම් සහනයක් ලබා ගන්නා බවත් සෑම විටම දෙවියන් වහන්සේ අප සමග සමීපෙන් සිටීම අපට ඇති එකම ශක්තියද වන බවයි. මෙම දිව්‍ය පූජාව සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදලන් රංජිත් හිමිපාණන්, අගරදගුරු සහායක රදගුරු හිමිවරුන් වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, අතිඋතුම් ජේඩී ඇන්ටනී, අතිඋතුම් ඇන්ටන් රංජිත් තන හිමිපාණන් වරුන්ද සහභාගී වූවා. ගරු පියතුමන්ලා රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. සමිධානන්ගේ සත්‍ය දහම දේව ජනතාවට බෙදා දී ඔවුන්ව දහමින් පොහුණි කරමින් සමිදුකෙත අස්වැද්දූ ගරුපියතුමන්ලාට තවත් දිගු කාලයක් දේව වචනය බෙදා දීමට පියනන්ගේ ශක්තිය ආශිර්වාදය මෙන්ම නිරෝගී සුවය ලැබේවායි වබුම් නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනාවයි. ජේසුතුමන් සහ මරියතුමි තුල දයාවේ පැවති නිකායේ සොයිරියන් තිදෙනෙකු පසුගියදා සදාකාලික වේදබාර පොරොන්දු ලබා දුන්නා. මෙම දිවි පූජාව කොළඹ තිමිරිකස්යය සඳ තෙරෙසා මුනිවරියට කැප කර ඇති දේවස්ථානයේදී පැවැත් වූවා. ගරු මේරි ජයලනී පිලිප්නේරි පැවිදි සොයිරිය, ගරු රොෂාන්තිනී මරියදාස් පැවිදි සොයිරිය සහ ගරු නිලූෂි විජේසූරිය පැවිදි සොයිරිය යන පැවිදි සොයිරියන් විසින් මෙහිදී සිය සදාකාලික වේදබාර පොරොන්දු ලබා දුන්නා. මෙම දිව්‍ය පූජාව අතිකරු ජෝෂප් ජයසිලිලන් පූජා ප්‍රසාදින් වහන්සේ විසින් ඔප්පු කළ අතර දේශනා කරමින් ගරු පියතුමන් ප්‍රකාශ කර සිටියේ සිය තරුණ ජීවිත දෙවියන් වහන්සේගේ නිමල දහම ප්‍රචලිත කිරීම සඳහා කැප කරමින් ඔබගෙන ඇති තීරණයට දෙවියන් වහන්සේ කැමති බවත් උන්වහන්සේ ඔබව කැඳවා ඇත්තේ ඔබ මෙලව බිහිවීමටත් පෙර සිට බැවින් ඔබ එම කැඳවීමට සාක්ෂිකරුවන් විය යුතු බවයි. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා සුළු පිරිසක් සමග නිකායේ පැවිදි සොයුරියන් මෙන්ම පැවිදි සොයුරියන්ගේ පවුල්වල අය පමණක් සහභාගී වූවා. මෙම දිව්‍ය පූජාව නිකායේ ගරු සොයුරියන් විසින් සංවිධානය කළා. කොරෝනා වසංගතයේ උග්‍රව පැවති යුගයේදී අපරට කිතුණුවන්ට සුපුවත ගෙනීමට මගක් නොතිබුණු බවත් එම අවස්ථාවේදී මරයි අලයි YouTube නාලිකාව තුළින් එම ගැටලුව මගහැරී බලාපොරොත්තු වූවටත් වඩා අමිල දහම් මෙහෙවරක් සිදු වූ බවත් යාපනය රදුගුරු හිමිපාණන් මරයා නාතිදී ප්‍රකාශ කළා. යාපනය පදවියේ මාරයා නාතිහි ස්ථාපිත කනු ලැබූ පදවී මාධ්‍ය මධ්‍යස්ථානය ආසිරිකන්වා දේව ජනතාවගේ අයිතියට පත් කළා.
ජාපනය රදකුරු අතිඋතුම් ජස්ටින් ඥාන ප්‍රකාශම් හිමිපාණන් මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූවා. 2018 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කළ මෙම තෙමහල් ගොඩනැගිල්ල අතිනවීන මාධ්‍ය උපාංග ඇතුළුව පටිගත කිරීමේ පහසුකම් රසකින් සමන්විත වනවා. මෙම අවස්ථාවේදී පැමිණි සිටි සීමිත පිරිස අමතා රදුගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ ස්ථීර ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට ලක්වෙමින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ආ බවත් යාපනයේ පදවිය තුළ කතෝලික ජනතාවට දේව වචනය ශ්‍රවණය කිරීමට මේ තුළින් මඟ පෑදෙන බවත්ය. ඉදිරියේදී රදුගුරු පදවියේ වෙබ් අඩවියේ කේන්ද්‍රස්ථානය බවට මෙම ස්ථානය පත්වනු ඇතැයි විශ්වාසය පළ කළ එතුමන් මේ තුළින් රදුගුරු පදවිය සංවර්ධනය කිරීම සඳහා මහඟු අඩිතාලමක් ඇති වූ බව සඳහන් කරමින් මාරයි අලයි YouTube නාලිකාව සහ Facebook කතෝලික මාධ්‍ය සමාජ ජාලය විවෘත කරනු ලැබුවා. මෙම කර්තව්‍ය යාපනය රදුගුරු පදවියේ සමාජ සම්බන්ධතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ගරු ආරන් ශ්‍රීපන් පියතුමා විසින් සංවිධානය කළ අතර පදවී ගරු පියතුමන්ලා පිරිසක් පමණක් මීට සහභාගී වූවා. අපගේ ජීවිතවලට දෙවියන් වහන්සේ විවිධ සලකුණු ලබා දෙන අතර ඒවා හරියාකාරව තේරුම්ගෙන උන්වහන්සේගේ කැමැත්තට අනුව දිවි කිවීම සිදු කළ යුතු බවත් සෑම විටම ඒ අපට සුභවාදී බවත් අග්‍රතුගුරු පදවේ සහායක රදුගුරු හිමිපාණන් ආඩියම්බලමේදී ප්‍රකාශ කළා. ආඩියම්බලම මෙසමේ දරුවන් 76 දෙනෙකුට අභිවෘද්ධි ආලේපන සක්‍රමීන්තුව දානය කිරීමේ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි කොළඹ අග්‍රතුගුරු පදවි සහායක රදුගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් විසින් දේව මෙහෙය ඔප්පු කළා. කැපුන්කුඩ මීසම් සේවක ගරු ෆ්‍රැන්සිස් ෆොන්සේකා පියතුමා සහ මීසම් සේවක ගරු රුවන් රීඩ් ලියන කීපියතුමා ඊට සහාය වූවා. දෙමාපියන්ගේ වටිනාකම පෙන්වා දෙමින් දේශනා කළ අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශ කර සිටියේ හොඳ අධ්‍යාපනයක් තම දරුවන්ට ලබා දෙන සෑම දෙමාපියෙකුගේම සිතුවිල්ල වන්නේ තම දරුවන් හොඳට ඉගෙනගෙන සමාජයේ උසස්යයි සම්මත රැකියාවක යෙදිය යුතු බවයි. එහෙත් දරුවන් දෙමාපියන් බලාපොරොත්තු වන පරිදි නොව ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දී තිබෙන තලෙන්තු අනුව දේව කැමැත්තට අනුව සියල්ලක්ම සිදුවන බැවින් දෙමාපියන් ඊට සහය විය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළා. වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා. ඔබ යායුතු ගමනක ඔබ යායුතු පාර මේකයි. ඔබ යායුතු ගමන මේ විදිහට කියලා. නමුත් ඒ දේ තේරෙන්නේ නැති නිසා සමහර විට අපිට ඕන විදිහට තියෙනවා. ඒකෙන් අපේ ජීවිතය සම්පූර්ණ අසාර්ථක විදිහට අවසන් කරලා තියෙනවා. අපිට මූණ දෙන්න බැරි විදිහට සමාජයට මූණ දෙන්න බැරි විදිහට මා ආදරණීය දරුවනේ මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබට ඒ නමයක් දුන්නේ ජීවිත්‍යාන්තිමයි කියලා මතේ නොවේ. ඒ වෙනුවට ඔබට ඒ තුළින් මම දෙන පණිවිඩය කුමක්ද කියා තේරුම් අරගෙන ඒ සරත්න අද විදියට තේරුම් අරගෙන ඔබේ ජීවිතය ගමන ඉදිරියට ගෙනියන යුතුමයි කියන ඒ පණිවිඩය ඔබට ලබා දීලා තියෙනවා. දරුවන් පුහුණු කිරීම මීසම් සේවක පියතුමාගේ උපදෙස් පරිදි දහම්ගුරු මණ්ඩලය විසින් සිදු කරනු ලැබුවා. සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම දිව්‍ය පූජාවෙන් අනතුරුව දෙවස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි වූ දිව්‍ය සත්‍රසාද මණ්ඩපය රදුගුරු හිමිපාණන් විසින් ආසිරිගන්වා දෙව ජනතාවගේ අයිතියට පත් කළා. රත්නපුර පදවියේ කරිටා සෙත්මිනි ආයතනය විසින් පදවිය තුළ ආගමික සංහිඳියාවක් ඇතිකර ජනතාව තුළ සහජීවනය ගොඩනැංවීමේ අරමුණ පෙරදැරිව පසුගියදා සහෘද ආගමික පූජකතුමන්ලා සමග නත්තල් මංගල්‍යයේ අසිරිය බෙදා ගනු ලැබුවා. බහුජාතීන් ජීවත්වන රත්නපුර පදවිය තුළ සියලු ආගම් අදහන සැදැහැවතුන් ජීවත්වනවා. මොවුන් අතර නොයෙක් විට විවිධ ගැටලු මෙන්ම සංස්කෘතිකමය වශයෙන් නොගැලපීම් සිදුවන අවස්ථාද තිබෙනවා. මීට විසඳුමක් වශයෙන් රත්නපුර කරිටා සෙත්මිනි ආයතනය නිරන්තරයෙන් ආගමික සමුළු සම්මන්ත්‍රණ මෙන්ම පූජ්‍ය පූජක හමුවීම් පවත්වනු ලබනවා. මීට සමගාමීව සම්විධානන් වහන්සේගේ උපන් මංගල්‍යයේ ප්‍රීතිය බෙදා ගැනීම සංකේතවත් කරමින් සහෘද ආගමික පූජකතුමන්ලා දිවා ආහාරය බෙදා ගැනීම සිදු කළා.
නුවන්පුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් සහභාගී වූ මෙම අවස්ථාවට සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නායක හිමියන් ඇතුළු ගරුතර සංඝරත්නය දෙහිඔ විට ශිව ශ්‍රී කන්දරාචා කුරුක්කල් තුමන් රත්නපුර ශ්‍රී දේශිගර් කුරුක්කල් තුමන් සමග හින්දු පූජකතුමන්ලාද සහභාගී වූවා රත්නපුර පදවිය තුල සාමයේ සහ එකමුතුකම තුල ජවකෙන්වීම උදෙසා කෙරෙන අන්තරාගමික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැමිණි පූජකතුමන්ලා කතෝලික සභාවට මෙහිදී සිය ප්‍රණාමය පුද කළා රත්නපුර පදවිය අනුනායක සහ කල්ටාස් සෙත්මිනි ආයතනයේ අධ්‍යක්ෂ අතිගරු ඩේමියන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේගේ උපදෙස් සහ මග පෙන්වීම මත රදුගුරු ලේකම් ගරු අයාලි ඉන්දික ප්‍රනාන්දු පියතුමා කෑගල්ල මිසම් සේවක ගරු ඇන්ටන් ශ්‍රියාන් ප්‍රනාන්දු පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා රැසක් මීට සහභාගී වූ අතර සෙත්මිනි ආයතනයේ සම්බන්ධීකාරක මදාරා සෙව්වන්දි ජයවර්ධන මෙනවිය මෙම අවස්ථාව සංවිධානය කළා මහනුවර පදවියේ දහම් ගුරුවර ගුරුවරයන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ඥානකාන්තිය මෙවරද මාතලේදී පැවැත්වුවා මාතලේ සාන්ත තෝමස් මුනිදුන්ට කැපකර තිබෙන දේවස්ථානයේදී මෙම ඥානකාන්තිය පැවැත්වුවා මාතලේ මිසම් සේවක ගරු අරුණ අත්නායක පියතුමා මෙම අවස්ථාව සංගිධානය කළා මහනුවර දෙව්සත්තලේ දර්ශන පීතියේ පීතාධිපති ගරු සාගර ජයමාන පියතුමා විසින් මූලික දේශන පැවැත්වූ අතර එහිදී දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනය ඉතා ගැඹුරින් පහදා දුන් පියතුමා දේව ධර්මයේ ශුද්ධ වූ බයිබලයේ තුල වූ සත්‍ය දහම දරුවන් අතරට ගෙන යන ආකාරය ගැනද කරුණු පැහැදිලි කළා සාමූහිකව වැඩ කරන ආකාරය දරුවන් පිළිවෙත් වෙත යොමු කරගන්නා ආකාරය මෙන්ම ඔවුන්ට දේව වචනය ධාරණය වන ආකාරයටද දේශන සහ ක්‍රියාකාරකම් තුලින් පෙන්වා දුන්නා මාතලේ දිව්‍ය සප්‍රසාද නිකායේ ආධුනිකාරාමේ අදියුරු ගරු මෙනිවේල් පියතුමා දමිලගුරු බවතුන් දැනුවත් කළ අතර මහනුවර කරිටා සායතනයේ අධ්‍යක්ෂ ගරු ඩෙස්මන් පෙරේරා පියතුමාද මෙම අවස්ථාවේදී ගුරු බවතුන් අමතා කතා කළා මෙම ඥානකාන්තිය සාර්ථක කරගැනීම උදෙසා ආරාධනා ලැබ තිබූ මානසික වෛද්‍ය ඩෙල් ග්‍රේම් තෙන්නකෝන් මහත්මිය මෙහිදී ළමා මානසිකත්වය පිළිබඳව සිය දේශනයේදී ගුරු බවතුන් දැනුවත් කළා ප්‍රසාද ස්නාපනය මගින් දේව දරුකමින් උපත ලබන කිතුනුවාට සාන්ත සභාව තුල දිව්‍ය ජේසු ශරීරගත කරවීම දිව්‍ය සප්‍රසාදය තුලින් සිදුවනවා මේ අනුව මිසම් දෙකක දරුවන් පිරිසකට ප්‍රථම වරට දිව්‍ය ජේසු ලබා දීමේ දිව්‍ය පූජාවන් පසුකෙදා පැවැත්වුණා තුඩල්ල දිසාවේ දෙහිඅගත ජපමාල රාජේශ්වරීගේ දේවස්ථානයේදී මෙම දිව්‍ය පූජාව පැවැත්වුවා ගරු සුමිත් කුමාර පියතුමාගේ සහ ගරු ලක්සිරි සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවා දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කර සිටියේ අප මේ දිනවල ගත කරන්නේ ප්‍රීතිමත් සමයක් බවත් අප මග බලා සිටින ජේසුස් සමිදානන් ජීවමාන ගැලුම් කරුවානන් බවත් උන්වහන්සේ අපට සදාතනික ජීවය ලබා දෙන බැවින් අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බවයි මෙම දිව්‍ය පූජාවට කරු පැවිදි සොරියන් සහභාගී වූ අතර මිසම් සේවක පියතුමා දරුවන්ගේ දෙමාපියන් සමග එක්ව මේ සංවිධානය කළා දියලකොට මිසමේ ශාන්ත සෙබස්තියන් මුනිදුන්ට කැප කර ඇති දේවස්ථානයේදී දරුවන් 80 දෙනෙකුට ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාදේ දානය කිරීමේ දිව්‍ය පූජායාගයක් ඔප්පු කළා මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා සිස්ටේෂියන් නිකායේ කරු සිල්වෙස්ටර් රණසිංහ පියතුමා පැමිණ සිටියා ගරු පියතුමා දේශනා කරමින් දරුවන්ගේ දෙමාපියන් අමතා ප්‍රකාශ කළේ දරුවන්ව කුඩා කාලයේ සිට දහමට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බවයි. මීසම් සේවක ගරු දුලිප් කමල් ප්‍රේශාන්ත පියතුමා මේ සඳහා සහාය වූවා. ගරු පැවිදි සොරියන් දහම් ගුරුවරුන් සමග එක්ව දරුවන් පුහුණු කළ අතර දිවි පූජාව දරුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කළා. අසරණ අයට පිහිටවීම කිතු දහමේ ඉගැන්වීම නිසා ඒ තුලින් ජනතාවට සේවපන් ලබා දීම සෙසු ආගමිකයන් කිතු දහමට හරවා ගැනීමට සිදු කරන ව්‍යාපෘතියක් නොවන බව නිමල මරියනිකායේ ශ්‍රේෂ්ඨාධිපති පියතුමා දකුණු පයාගලදී ප්‍රකාශ කර සිටියා. පයාගල මීසමේ දිලිඳු පවුල් 29කට නව නිවාස සාදා ප්‍රදානය කිරීමේ අවස්ථාවක් පසුගියදා පැවැත්වුවා. මෙම නිවාස ඉදිකිරීමේදී පයාගල මිසම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමා සියලු අධීක්ෂණ කටයුතු සිදු කළා. නිමලමරේ නිකායේ ගරු ඩිලාන් පෙරේරා පියතුමාගේ ආශිර්වාදය සහ මග පෙන්වීමද මෙම සත්කාරයට ලැබුණා.
නිවස ආශිර්වාදන්වා ජනතාවට ලබා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස නිවල මරියේ නිකායේ ශ්‍රේෂ්ඨාධිපති අතිගරු රොෂාන් සිල්වා පූජා ප්‍රසාදින් වහන්සේ සහභාගී වූවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික සම්බන්ධකාරක නිමල මරිය නිකායේ ගරු රුවන් පෙරේරා පියතුමා සහ ගරු ජයන්ත ප්‍රනාන්දු පියතුමා සහභාගී වූවා. මග්ගුණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය වල්පිට අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේ සහ බේරුවල කිච්චිමලේ සහ මොල්ලියමලේ ඉස්ලාම් පල්ලිය බාර බාෂිල් අප්‍රොෂ් මෞලවීතුමන් සහභාගී වූවා. ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ දේශපාලකණින් සහ රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාවේදී පැමිණ සිටියා. ජේසු සම්විධානන් මෙලොවට පැමිණ අපට කියා දුන් දහම අනුව අප අසරණයන්ට පිහිට වීමට බැඳී සිටින බවත් අසරණින් දැක නොදැකාසේ සිටීම සිදු කළ නොහැකි බවද ගරු පියතුමා අවධාරණය කළා. මෙවර රාජ්‍ය නත්තල් උත්සවය රත්නපුර පදවියේ කෑගල සාන්ත මරියා මහා විදුහල් ශ්‍රවණාගාරයේදී 2021 දෙසැම්බර් මාස 20 වනදා සඳුදා පෙරවරු 9ට පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්. රුවන්පුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන්ගේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම උත්සවය කෑගල්ලමි සම්සේවක ගරු ඇන්ටන් ශ්‍රියන් ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ සංවිධානය වනවා. දර්ශන සහිතව මෙම පුවත ඉදිරියේදී කිතුණු තතුතුලින් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ඒ සමගින් කිතුණු පුවත් ලුහුඬින් දැන්. දෙදහස් විසිතුන වර්ෂයේදී වතිකානයේදී පැවැත්වීමට නියමිත ලෝක රදුගුරු සමුළුව පිළිබඳව පමුණුගම මී සම්වාසින් දැනුවත් කිරීමේ අවස්ථාවක් පසුගියදා පමුණුගම ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුවා. මීසන් සේවක අතිගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පූජා ප්‍රසාදින් වහන්සේ පැමිණ සිටි දේව ජනතාව දැනුවත් කළා. රත්නපුර පදවියේ කෑගල්ල මිසමේ ස්වර්ගස්ත වූ ගරු පියතුමන්ලා ගරු පැවදි සොයුරියන් මෙන්ම මියගිය ගිහි සැදැහැවතුන් වෙනුවෙන් කෑගල්ල කතෝලික සුසාන භූමියේදී ඔවුන්ගේ ආත්මයට සැනසීම පතා දිව්‍ය පූජා යාගයක් ඔප්පු කළා. මෙම දිව්‍ය පූජාව මී සම්සේවක ගරු ඇන්ටන් ශ්‍රියන් ප්‍රනාන්දු පියතුමා ඔප්පු කළ අතර සහායක මී සම්සේවක ගරු ශමීර බුදීච සිල්වා පියතුමා සහය වූවා. කඩවත ඇල්දෙනිය ගර්භවාස දේවමාතා දේවස්ථානයේ දහම් ගුරුවරියක් වූ මේරියන් මදුෂිකා පෙරේරා මහත්මියගේ ආත්මයට සුවය පතා දිව්‍ය පූජාවක් පවත්වා දහම් පාසල් දරුවන් 12 දෙනෙකුට පොත්පත් මෙන්ම පාසල් උපකරණ ලබා දුන්නා. කොළඹ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ උපාධි ධාරිනියක් වූ දහම් ගුරුතුමිය වෙනුවෙන් පැවැත් වූ දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ ගරු ෂෙරෝන් ඩයස් පියතුමා සහභාගී වූවා. පමුණුගම කිතුණු යාත්‍රා ලේකක සංසදයේ විසින් බෝපිටිය දේවස්ථානයේ දහම් පාසලේ පුස්තකාලය සඳහා පොත් ප්‍රදානයක් සිදු කළා. මෙම අවස්ථාවට බෝපිටිය මී සම්සේවක ගරු ජයන්ත නිමල් විදානාරච්චි පියතුමා සහභාගී වූ අතර බෝපිටිය මී සම්ගෘහයේදී සිදු කළ මෙම අවස්ථාවට ලේකක සංසදයේ සභාපති සැම්සන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වී සිටියා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියානන්ගේ විශ්ව ලේඛනයට අනුගත වෙමින් කඳාන ද මැසිනොත් විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන් විසින් රට අගුළු දබා තිබුණු යුගයේදී ගෙවතු වගා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධානී ගරු ට්‍රීසා පැවදි සොයුරිය විසින් ගුරු මණ්ඩලයේද සහය ඇතිව මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිසුන් මේ පිළිබඳව දැනුවත් කළ අතර මේ වන විට ඔවුන් අස්වනු ලබා ගනිමින් සිටිනවා. මහනුවර පදවියේ වින්සෙන්ති පාවුලා කිතුණු පවුලේ වාර්ෂික රැස්වීම පසුගියදා මහනුවර ගැටඹේ ගිහි අපෝස්තුලවරුන්ගේ ශාලාවේදී පැවැත්වුවා. ගැටඹේ සාන්ත මරියා දේවස්ථානයේදී මෙදින ප්‍රථමයෙන් දිව්‍ය පූජාවක් ඔප්පු කළ අතර මෙම අවස්ථාවට මහනුවර රදුගුරු ලේකම් පියතුමා ඇතුළු පදවියේ සමිතිවල නිලධාරී මණ්ඩලය සහභාගී වූවා. මෙහිදී 2021 වර්ෂයේ කටයුතු කළ ආකාරය ගැන සමාලෝචනය කළ අතර ඉදිරි වර්ෂයේදී සිදු කිරීමට සුදුසු වැඩපිළිවෙල මෙදින සාකච්ඡා කළා.
රටපුරා දේවස්ථානයන්වල සිදු වූ විශේෂ මංගල්‍යයන් පිළිබඳ තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන්. මහනුවර පදවියේ නුවරඑළිය සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ට කැපකර ඇති දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. මෙම මංගල මහා දිව්‍ය පූජාව මහනුවර රදුගුරු අතිඋතුම් ජෝසප් ව්‍යානි ප්‍රනන්දු හිම්පාණන් විසින් ඔප්පු කළා. දේශනකර මින්නුන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ තම ධනය බලය පස කළා පියාණන්ගේ දේව වචනය පසුපසගිය සාන්තවරයා මෙතුමා බවයි. මෙම දිව්‍ය පූජාව මීසම් සේවක ගරු සුදත් රෝහණ පියතුමා මීසම් ධර්ම සේවා සභාව හා එක්ව සංවිධානය කළා. ජයල තුඩැල්ල ශුද අඩක්කල දේවමාතා දේවස්ථානයේ 170 වන වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. මෙම මංගල්‍ය මහා දිව්‍ය පූජාව ගරු නිහල් රුද්‍රකෝ පියතුමන් විසින් ඔප්පු කළ අතර දේශනා කරමින් පියතුමා ප්‍රකාශ කර සිටියේ දේව මෑණියන් පෞල් ප්‍රශ්නවලදී අප වෙනුවෙන් මැදහත් වන බවත් ඒ සඳහා අප එතුමිය සමග එක්ව පියාණන් ඉදිරියේ දැහැන්ගත විය යුතු බවයි. මෙම දිව්‍ය පූජාව මීසම් සේවක ගරු අයිවන් පීටර් පියතුමා විසින් මීසම් වාසීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කළා. දඩුගම් කොමලිය ගලා බසින මනරම් ගම්පියසක් වන සිදුව සාන්ත මරියා දේවස්ථානයේ 131 වන වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. අගරදුගුරු පදවී විශ්වාසන ප්‍රවර්ධන සංගමේ ගරු පියතුමන්ලා විසින් හරවත් නුවාන මාලාවකින් ජනතාව ආත්මිකව පෝෂණය කළ අතර මංගල මහා දිව්‍ය පූජාව රුවන්පුර පදවි රදුගුරු මී සම්පුත් අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් විසින් ඔප්පු කළා. දේශනා කළ රදුගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ කරුණාව දයාව දේව රැකවරණය පතා සෑම දිනම දෙවිඳුන් හමුවේ දැහැන්ගත වන ලෙසයි. මෙම අවස්ථාවට මීසම් සේවක ගරු සිසිර සමරකෝන් පියතුමා සහ සහායක ගරු ආසිරි දෙව්තිලින කොස්තා පියතුමා සහාය වූවා. කැලණි නදී මිටියාවතේ සීතාවක යට්ටෝ විට නිර්දෝෂී දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. මීසම් සේවක ගරු ඇන්ටන් රංජිත් පියතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කළ අතර අම්පිටිය ජාතික දෙව්සත් හලේ භාණ්ඩාගාරික ගරු ප්‍රදීප් චමින්ද පෙරේරා පියතුමා සහ කඩවත ඇල්තිනිය මීසම් සේවක මී සම්පුත් ගරු ක්‍රිස්ටෝපර් ජුලියස් පියතුමා ඊට සහාය වූවා. දිව්‍ය පූජාව අවසානයේදී වසර 6කට වැඩි කාලයක් මීසමේ සේවය කළ පියතුමාට මීසම් වාසීන් විසින් සමුදෙනු ලැබුවා. කඳාන දිසාවේ ජයල නිවන්දම නිර්දෝෂී දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. නුවන් මාලාවක් පවත්වා දෙව ජනතාව ආත්මිකව පෝෂණය කිරීමෙන් පසු පැවැත්වූ මංගල මහා දිව්‍ය පූජාව මීසම් සේවක ගරු සමිදු පැතුම් පියතුමා විසින් ඔප්පු කළ අතර ගරු ටෙරන්ස් කිත්සිරි පෙරේරා පියතුමා සහ මීසම් පුත් ගරු තුෂාර සම්පත් පියතුමා ඊට සහාය වූවා. මෙම දිව්‍ය පූජාව මීසම් සේවක පියතුමාගේ උපදෙස් මත මීසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කළා. රාගම තිසාවේ කඩවත ඇල්දිනිය මීසමේ ගර්භවාස දේවමාතා දේවස්ථානයේ 90 වාර්ෂික මංගල මහා දිව්‍ය පූජාව පැවැත්වුවා. සන්ධ්‍යාමය වෙරිටාස් ආසියානු කතෝලික සිංහල ගුවන් විදුලි සේවාවේ සම්බන්ධකාරක ගරු හේමන්ත පෙරේරා පියතුමා විසින් ඔප්පු කළා. පසුදින මංගල්‍ය මහා දිව්‍ය පූජාව ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝසප් පියතුමා විසින් ඔප්පු කළා. මෙම මංගල මහා දිව්‍යයාගය මීසම් සේවක ගරු ක්‍රිස්ටෝපර් ජුලියස් පියතුමා මීසම් වාසීන් හා එක්ව සංවිධානය කරනු ලැබුවා. මීගමුව තලාහෙන ශුදෝ බාර්බරා මුනිශ්වරියගේ දේවස්ථානයේදී පසුගියදා 127 වන වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාව නවක මීසම් සේවක ගරු ජූඩ් ටෙන්සන් පියතුමන් විසින් ඔප්පු කළා. මෙම අවස්ථාවට ගරු ක්‍රිෂ්මාල් පියතුමා ගරු පැවිදි සොයුරියන් මෙන්ම සැදැහැවතුන් සීමිත පිරිසක් සහභාගි වී සිටියා. මීසම් ධර්ම සේවා සභාව විසින් මෙම දේව මෙහෙය සංවිධානය කරනු ලැබුවා. පමුණුකම මේසමේ බෝපිටිය සාන්ත නිකුලා මුනිදුන්ට කැපකර ඇති දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. මංගල මහා දිව්‍ය පූජාව මීගමුව ලොයල විදුහලේ විදුහල්පති ගරු කෙනඩි පෙරේරා පියතුමන් විසින් ඔප්පු කළ අතර මීසම් සේවක ගරු ජයන්ත නිමල් විධානාරච්චි පියතුමා සහ සහායක ගරු සංජීව පෙරේරා පියතුමා ඊට සහාය වූවා. මෙම අවස්ථාවට බෝපිටිය ශ්‍රී බෝධි විහාරයේ විහාරාධිපති
ගරුතර පූජ්‍ය ගිරින්දේ ධම්ම කුසල හිමියන්ද සහභාගී වූවා. महनूर पदवे नावलपिटिया सांत मरिया देवस्थाने 155 वन वार्षिक मंगल्य पेवत्तुवा महनूर जातिक देवसत्थाले अदियुरु गरु शिरान एंसलम पियतुमा दिव्यपूजाव ओप्पुकलातर कडियल्लेन मीसम सेवक गरु तरिंदु देवशान पियतुमा सहा महनूर रतुगुरु लेखम गरु रोबिन्सन पियतुमा मीट सहाय वुवा मीसम सेवक गरु क्लेमन जेसुदासन पियतुमा मीसम धर्म सेवा सभाव एक्व मेम मंगल महादिव्य पूजाव संविधानीय मकुन जमदोषे निर्दोष देवमाता देवस्थाने इकस्य हेट हतरवन मंगल महादिव्य पूजाव पेवत्तुवा फ्रांसिस्कन तुन्वन निकाये प्रदेशाधिपति अतिगारु मालक लेनाट पूजा प्रसादीन वहसे मेम देव मेहे ओप्पुकल अतर मे संदहा मे संसेवक गरु लंका देश प्रिय पियतुमा सहाय वुवा मेम अवस्थाव मीसम धर्म सेवा सभा सहायतिव मीसम सेवक पियतुमा विसिन संविधानीय कला देन अवदाने विदेश पुआत पर्सियानु गल्फ कलापे मुस्लिम वरुण बहुतर्याग जीवात्पन बहरेन हीती अराबी अर्धद्वीपे प्रथम आसन देव मेदुर पासुकेता आसरी गेन्वुआ कातोलिकयन सह क्रिस्तियानी भक्तिकयन मिलियन देककट वैडि पिरिसक वासय करन मेद पेरदिग कलापे तुल मेतेक देवस्थान पहक पमनक इदिकर एति बवट वार्ता वनवा सऊदी अराबियट नगेनहिरटत खटाराज्ये बटहिरटत्वानट पिहिटायति बहरीन राज्ये मध्येवु अवाली नगरे मेम देवमेदुर इदिकर तिबेनवा मेदपेरदिग कलापे श्रमिकयन लेस श्रीलंकाव इंदियाव पिलिपीने सह लोके वेनात रटवल वरीन पेमिनी कातोलिक सह क्रिस्तियानी ऐदहिली वंतयन वेनुवेन एरट राज्य मेदिहत्वी इदिकल प्रथम देवमेदुर मेयवनवा देदास दहतुन वर्षे लोर्दु अप स्वामिदु के मंगाले दिनेदी मेम देवस्थानीय इदिकिरी में तीरने गत्तत्र देदास दहतर वर्षेदी बहरेन रजु हमाद बिन अय्या अल खालिफा विसिन देवमेदुर इदिकर तिबेन इडम एरट कतोलिक सभावट तिलनयक लेस पिरिनमा तिबेनवा कुवैत सह उतुरु अराबी अपोस्तलिक कलाप आदेश कर कटारय बहरेन सह सऊदी अराबिय ईट ऐतुलत कर එම අපොස්තලික කලාපයේ රදුකුරු හිමිපාණන් ලෙස කටයුතු කළ 2020 වර්ෂයේදී ස්වර්ගස්ථ වී වතාල අතිඋතුම් බාලින් රදුකුරු හිමිපාණන් මෙහි ඉදිකිරීම කටයුතු ආරම්භ කර තිබෙනවා 2014 වර්ෂයේදී රජතුමාගේ විශේෂ නියෝජිතයෙකු අත ඉදිකරමින් තිබූ දෙව්මෙදුරේ අනුරුවක් සසුන් පියාණන් වෙත පිළිගැන්වු අතර බහරින් රාජ්‍යයේ අපොස්තලික සංචාරයක නිරත වන ලෙසද සසුන් පියාගෙන් ඉල්ලා තිබෙනවා आसिरी कैन्वीमे देवमेहय जनता धर्मतावयान पिलिबंद ससुन कोमिसमे प्रधानी अतियुतुम लुईस एंटोनियो कार्डिनल टागल हिमिपानन विसिन ओप्पु कलातर अराबी कलापये रदुगुरु हिमिवरुन गरु पियतुमानला सह गरु पेवदि सोयिरियन्द ईट सहभागी वुवा मेम देवमेदुर अराबी अप स्वामिदुगे आसन देवमेदुर वशयेन नम कर तिबेनवा 1948 दी मेम नामे अनुमत कल बवत् एम वर्षे डिसेंबर मस 8 वन दिन कुवैत राज्ये अवालेहि कुडा यदुम कुटियक स्थापित कल बवत् 1957 दी स्वर्गस्थ वी वदाल अतियुतुम दोलोस्वन पियुस शुद्धोत्तम पियानन विसिन अराबी अप स्वामिदु लेस नम कल बवत् कुवैत अपोस्तलिक कलापे नाम सांतुवरिय लेस एतुमिय नम कल बवत् कितुनु इतिहासे संधान वनवा सत्यांते दिव्य पूजा रसक भाषा पहलव पवत्वन अतर वेनन जनवंदना क्रमद पवत्वनवा मीटामतरव लतीन पिलिवेत ईसान दिग क्रिस्तियानी पिलिवेत मेन्म इंदियानु मलयालम पिलिवेत अनुगमने करमिन दिवे पूजायागेन पेवेत्विन बवद संधान वनवा मेम देवमेदुर अराबियाप स्वामिदुगे आसन देवमेदुर वशेन नम कर तिबेनवा
ඒ සමගින් අපගේ කිතුණු පුවත් විකාශයමින් නිමවට පත්වනවා. තව දින හතකින් බිලිඳු ජේසුස් සම්මිදානන්ගේ උත්පත්ති මංගල්‍යය අප සමරනවා. සාමේ කුමරුවාණන්ගේ ආගමනය අපගේ ගැළවීම බැවින් සතුටු සිතින් එතුමන්ව පිළිගැනීමට සූදානම් වෙමු. නැවතත් ඔබ අප හමුවන්නේ එළඹෙන වසරේ පළමු වෙනිදා ලබන අවුරුදු 2022 නව වසර ඔබ පවුලේ සමට සාමේ සතුට සම්මිදානන් වහන්සේගේ ආදරය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබට සුබ රාත්‍රියක් ජෙසු පිටයි.